නැ කුකුල් මස්සකත් කිලවක හත්සය පනහා මාලු විරිස්සක තත්වය පනහයි. ඇැබැයි එතන තියනෙ බඩු මිල ඉහළ යෑම. බඩු මිල හිහලයම සීග්‍රයන්ම ඉහල යනවා මට නම් පේන්නේෙ නැහැ මේ රජට කිසිම සැලස්මක් තියෙනවා කියලා ඒ බඩු බෙලුද පොල මටමෙන් පාලනය කරන්න. තින් බොහොම අමාරු විස්සයි විසි දෙකක් තියන්නේ යනවා. කට මේකගොල්ලං හුඟක් කලාවට කියනවා මේ පසුගේ රජෙන් අයගත්ත නිසා තමයි සිදවෙලා තියෙන්න්නේ කියලා. මේකඩ අම්මූලිකම බොරුවක් අමූලිකම බොරුවක්. දැන් එකක් රිසර්් ආයතනවලින්මකොම ගලංහිලව බලලා ප්‍රකාශ කරලා තියනවා වෙට රිස්සර්ච් යතනය ප්‍රකාශ කරලා තියන එක මෙතර කියනවා. අ දෙදස් දාහත්තරයි දෙදස් දහනමේ සතනල තිනවා නාය ප්‍රමාණය ආනුව. නය ප්‍රමාණය දිහා බලපුහාම අද මුළු නාය ප්‍රමාණය මමුහක්ිත කියන ඇතුව මුළ නාය ප්‍රමාණය ගත්තොත් මොද රුපියල් වලින්ත ඩොර් වලතිවා අද එක්ක වෙනම බලන්න ඕනේ එක්ක රුපියල් වලින් ෙහවක්ලට බල කියන්නේ වැඩි වුණනා කියලා එක රුපියල් වැට දැම්මොත් ඒ අය ප්‍රමාණය ඩො ට්‍රිලියන ්‍රිලියන ද නමය දශම නමයක් වෙනවා. මේ ඉක්චර ලොකු මෙවා කෝටි වලින්යි බිියනවලින්වෙ කියන්න බෑ ත්‍රිියන නමයේ දැශව නමයක් වෙනවා. එතකොට මේවාට රුපියල් වලින් ගත්ත නය සාමාන්‍යයෙන් සයට දහයක විතර පොලියක් ගවන්න තිවවා සාන්‍ය පුලිය බැලුවොත් ඩොලර්වොත්තින් ගල නය තුනයි දශම නමයයක් විතුර සානය පලිය ග වන්න වෙලා තියන්නේ හැද. එතකොට ඒ පොලිය එකතුකොරපු හාම ඒ පොලිය එනම රුපියල් ට්‍රිලියන තුනයි දශම අටකට විතර නවා ඒ පොලිය විතරක් ගවන තිබන පොලිය. එතකොට නැකිියන දෙදස් පහළුවේ දහනේ නය වැඩි වනා කියන කියන්නේ ඒ න අය වැඩිවීමේ ප්‍රමාණය ගත්තහාම ඒ වැඩිවෙලතිීනෝ රුපවියල් ට්‍රිලියන, හතරයි දර්ශම දෙකයි පහකින් වැඩිවෙලලාති න හතරයි දශම දෙකයි පාහකි. ඉති යට වැඩිවෙච්ච තරයි දශ දෙකයි පහයේ. එකර පරණ ණයස් දාහතරම වෙනකං ගත්තේ නයවල පොලියගෙවන්න විතරක් නය තුනයි දශම අටක් ගිහිල්ල තියෙනවා. අර තවිදයකට කිව්වොත්. අද සයට අසූ නමයයි දශම අටක්, සියයට අනුවක් කිට්ටු වෙන්න. දෙදස් පහළවේ දා නමේ අතරේ වැඩිවෙච්ච නාය ප්‍රමාණය සියයට අස්සූ නම අයි දශම අටක් ගිහිල්ල තියෙන්නේ ඊට ප්‍රථම කාලයේදී ගත්තේ අය. ගෙවන්නේ නයවල පොල නයවල පොලිය ගවන්න තමයි එක ගිහිල්ල තියන්නේ. ඉති ඇතටම අලුත් නය ඇතිවෙලා තියෙන්නේ දෙදස් පහළවයි දහනමෑ අතරේ සියට දහයක් පමණයි එක තවි දෙකට හිතන්න පුුවන්. ලංකාවී ඉතිහාසේ අවුදු හැටක ඉතිහාසේ අරුද එක වතාවක් විතරයි මේක වෙල් වෙලා තියෙන්නේ ඊට පස්ස ක්සිදුනේ දෙදස් හතේ දාටේ ඒ කියන්නේ අපි දන්නවන්නේ සාමානයෙන් තියනවන අයවැතිනන එක ආදායමතියනවා වියදම තියෙනවා. එතකොට අපි ඒකට කියනවා ප්‍රාථමයක ඉතිරිය කියල කියන්නේ ආදායම වැඩිවන හම වියදමට වැඩිය ප්‍රාථමයක ඉතිරය කළ කියන්න ඒකයි. අවුදු හැට්ටක ඉතිහාසේ ගැනවාම කතා කරන්නේ දෙදස් දාහතෙ දාටේ විතරයි ආදායම වැඩි වුණේ වියදමට වැඩි. දෑ වැඩු වීදමට වැඩිය එක ඉතිරයක් තියෙනවා. ප්‍රාථමක ඉතිරියක්. එතකට ප්‍රාථමය ඉතයක් තියෙන අලට නාය ගන්න ඕන්නේන. ලොජික් එක පැහැදිලි වෙන්න පැයින. ඉති ඒකයි මේ කතාව කියන්නේ මේ දෙදස් පහලින දහනමට මේ නයනායගත්ත ගත්ත කියනක කිසිම සත්‍යයතාවයක් නැහැ මේව විද්‍යාත්මකව පෙන්නල තියෙනවා. ද මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. ද මේ ගොල මුනුවද කලේ දැ අය ගෙවන්න තිනෙනවනේ දැන් දස් විස්සේ විසේ නාය ගවන්න ඕනාන? ගවන්න වෙනවා ඇති ඒ ගෙවන්න වෙනවා ඒක ගෙවන්න ගිහාම මේ අය මොනවද කළේ ඔය ඉන්ටනෂල් සවරරිං බොන්් ජාතියන්තර ස්වෛරීිය බැඳුම් කරහෙම ඒ ගෙවනවා. ඒවවා බදු අපි රට භාරධයෙනකොට විදේශ ශේෂය ෆොරින් රිසර් එක ඩොර් බිලියන බිලියන හතයි දශම දෙකයි. අද දගේ සේ පල්ලිමින්තුට ඇවිල නෝජචමිතුමකිව දැන් ශේෂය ඇවිල්ල විදේශෂ ඩොර් බිල්ියන එකයි දශම හය කියලා කිවා. එකයි දශම හයෙන් තුන්සිිය අනු දෙකක් මිලියන ඩොර් අයින් කරන්න ඕන රත්තරන්න තනේද. ඊටවස්සේ IFක්ට ස්ඩාති නේ ස්දිාර්ගේ වයින් කරන්න න පුක්ම අයින්කර පොහම ද්‍රවශීලිතාවේෙන අතේ තියෙන සල්ලි කියලා ගෙනවනන්නේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය ඩොලර් බිලියනයි. හතයි දශශම ඩොර් බිලියනයකට පහළ වැටිලා තියන්නේ. ඉතින් කොහො දෙක පහල වැටිනේ. අර සුද්ධගෙන් ගත්ත නෑ තියෙනවනේ. Iස්B කියල හෙම කියනවන්නේ අද ඉන්ටනශනල් සවරිින් බොන් ජාති්‍ය ස්වයිරීයේ බැඳුම් කර සුද්ධගේව ගේව්වා. සුද්ධගේවගේව්වා. සුද්දගේවගේෙව්වා කාටද ගැහුවේ ගැහුවේ අපේ රටේ ගොවිට ගැහුවේ. ගොවියට කතාවක් කදල කිවවා පෝ රසානනික පෝරදාන්න බෑ කාමනයක පෝර දහන්න ෝ නට අපි හටමක නතර කරනවා. ඉතින් හෙට නතර කලා. ලෝක වටේවදාන්නේ රසානක පෝර. ලොක වටේම විද්‍යාත්මක පදනමෙන් එක කරන්නේ. හම තමයි අද ලෝක වටේ ආහර සාගත නෑ එක්දා සටසේගනන් වලවා ගෙනෙමයි.කද මේක විද්‍යාවේ දියුණුවත්තෙක්ක කෘෂිකරමය දියුණු වෙලා තියනවා පලදාාහිතාව වැඩිවෙලා තියෙනවා තිී බඩගින්නේ මිනිස්සු නැහැ. හැබැයි අර කතාව හැදුවේ අරද ඩොලර් එක නැහැ පොහොර ටිකට ගෙවල ගේන්න. ඒකයිඒ කතාව ඇත්තට හදල තියනෙ නැත්තන් ඔය කාබිනිිපොරුවට හරණය එක. තිහකහතලියක කතාවක් ඒ ක්‍රමාණු කූලව හැම රටකම කරන දෙයක්.ඒක කරක් කල යුතුයි නමුත් ඒක කරන ක්‍රමවයද ඇතින නමුත්ේ ඇති මොනාද මිතර කළේ ඒග ලංකිව්වා සුද්ධගෙනනය අපි ගෙවමු හැබැයි හැබැයි. අප අපේ ගොවයට නං මේක දෙන්නේ නැහැ. ගොවගේ ආදාය පහලට වැැටුුණ. ගොලිය ගොවිට පහර වුණනා විතරක් නෙමෙයි අපි ඔක්කොටම පහර වුණා මොකන්ද අපිට ගන පහරඇවිල්ල අස් න්න අඩුවෙනවා. අස්ව නඩුනහම විශේෂයෙන්ම ආහරවල මිල ඉහලට යනවා. අහරවල මිල ඉහලට ග්‍යාත්‍රක් න මේ එනවුරද්ද වෙනකොට සාගින්නක් ඇතිවෙන්නත් පුළුවන්. අම්ම කෙනෙකුට වැඩක් නැහැ. ළමයි දවලට ගෙදරාපපු හම ස්කෝලයෙන් බත්පිගාන බෙදෙනකොට මේ බත්තක ආවේ හම්බන්තොටෙන්ද පොළොන්නරුවෙන්ද තායිලන්තෙන්ද කියනෙ එක අම්ම වැක් ැහැ අම්මට ඕනි ත්පි ගාන දෙන්න. අම්ම දෙන්න ඕනේ බත්පිගාන. අම්මට එකෙන් වැඩ ෑ. අම්මට වැඩක් නැහැ ගෙදර උයන්න තියෙන කොට ගෑස් එක ආවේ කොයි රටන්දිගෙන අම්මට වැඩනෑ මේ රටේ ගෑස් නිෂ්පාන කරන්න ඒ ගැසුත්ෙන්නේ පිටලටවල එන්නේ. ඒ කවුරුත් ඒක ගැන මොක්කරරිියෝය ලොකු කතාවක් හදල නෑ දශප්‍රේමිත්තුවය ගැන ගැස්සක ගැන හදලා නෑනේ. ඇමය ගැස කකන පාවිච්ච කරන්නේ දේශප්‍ර මිත්ව ගැන කතවල් හදල නෑනේ දැම්මේ නිවාඩුකාලෙට රට යනකොටහෙම ඒවගෙන කතාවල් හදල නෑනේ හඩගම්. ඔය විසි වන සංචෝදනයට අත ඉස්සපු පාලිමේන්තු මන්ත්‍රීවර ඔක්කොමලා මං ජනතාවෙන් ඉල්ලනම බලන්න කෞු්ද කියල විසිවන සචෝදන අත ස්ුව කියලා. දවිත්තපුරු ඇසියන්ට දෙන්න. දිත්තපුරු ඇසියන්ට මේ රටේ පාර්ලිමේන්තුට ඇවිල්ල ආමාත්‍ය අංශ වල ඉඳලා තීරණ ගන්න. අඩ තීරණ ගන්න අයිතිය දුන්නේ පාලිමේන්ති මන්ත්‍රීවර කෞද කියලා හොයල බලන්නට ඕනේ ලුක ගැටලුව ප්‍රශදයක් තියෙන්නේ. මොකද ලොකු අර්බු දෙයක අප ඉන්නේ දැන් ලොු අර්බුදයක ඉන්න. අත්ති අවශ්‍ය දේවල් ගේන්න ඕනේ සුද්ධගනාය ගැබ එක නෙමයි අත්්‍ය අවශ්‍ය දේවල්. හරද ආහර දෙවෙනක ඇවිල්ලා අවෂද අද ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා අවෂද පිබඳවත් ගැටලුවක් ප්‍රශ්යක් තියෙනවා මොකද. ක්්දගන්නකටසාමන හලම ප්‍රමිති අවෂසද ගන්න න හත් තින් ඒහිගේ තිීන හොඟක්ඇවෙල මත්තා කරලා කියල තියෙනවා අද ඒගොලන් ගන්න අවෂදය කියලා කියනවන ඒ අවෂදයනෑ ති ාමසකට ගහිල්ල සහලාවට ාමසික කියරතු මේ නැ. නොත් වේක් දෙන්න පුළුවන් කියලා කියන නමුත් ඒ රෝගියඒ ගැන සතුට වෙලා නෑ ති ලොකු ගැටලුව ප්‍රශ්යයක් තියෙනවා.ද ඇත්තටම මේ ප්‍රශ්නයක් තියෙනකොට ප්‍රශ්නය විසන්දන්න. ප්‍රශ්නයක් විසන් දන්න. ක්‍රියා කරන්න ඕනේ සාමාන්‍යයෙන් ශක්තිමත් ඇැනක ඉඳලා. තමයි ක්‍රිය කරන්න ඕන. ඕනම ගනු දෙනවා. නිගූෂේෂන් කෙලක න. රීසියෙන් ඕනම නිගෂේෂණ එක ඕනම ගනුුව ශක්තිමත් ැන ඉඳලා අපි ගනු දෙනුව කළො තයි අපිට වැඩියෙන් ප්‍රතිලාබේ ලබාගන්න පුළුවන්. ආර්ථිකෙත් එහෙම තමයි. ආර්ථිකෙත් එහම තයි තෙර දැ දැ පුදගල ැංකට ගොත් බැංකුවට ෙල් නාය ගන්න හැදුවත් දගල ක්තිමත්න්න. පුදගට ත්කම් තිනවන පුද්ගල හොඳ ආදාම තිනවන ැකෝට ිහිල්ලලා නෑ ගන්න පුළුවන් ශක්තිමත් ැනක ඉඳල අඩු පොලියට දෙන්නන්නේ ඒ පුද්ගලයාට. හැබැයි දුර්වලම තැනකට ගියොත් ආදායමක් නැති වෙලාවක. වත්කම් නැති වෙලාක. බැක්කට ගියොත් ය ග හදුව න දුවෙන්න්නේ දුරල තනක ඉදල ගනු ර හද ෂය කරන ැදව ඒ පුද්ගලයාට දෙන නය ප්‍රමාණයයක් අඩුවවා. ඒ වගේම පොලිය වැඩි කරනවා. රටකට අපපු හමත් එහෙම තමයි. ආර්ථිකය කඩාගෙන වැැටුණ හම වැටුන් හම වැටුණුහම අපිට ගනු දෙනු කරන ඒ ශක්තිය අපේ අඩුවෙනවා අපිට හරිට ගණු දෙනු කරගන්න බැරි වෙනවා. ඒක ප්‍රතිලාබහුක් අඩුවෙනවා ඒකයි ඇත්තටම අපිට සිදුවෙලා තියෙන්නේ. එතකොට දැගනි දුරල්ල තැන. අවුරදධකට උඩදී. මේකට මූුණ දීලා. මේේ බිල්ලෝ මවාගෙන අයිF් කියලා ිල්ලෙක් මවාගෙන අඩේ මමනං කවදාව කියන අයිF්කට යන්න ම කියලා තියෙන්නේ හරි. ප්‍රතිපත්තියනුගමනය කර නාර්ථිකය ගැන රට හදන්නය නවන බත්පිගාන වගේ ඒ බත්යක කොහෙන් වාද ක කියලා න හම්ද තුර ව ද අුවාද පුරෙන් නද පොල න්නරුව යිලන්යගේ නොද කියලා. අපිට ගමන්නනෑ කොහෙන් අාව සල්ලි සල්ලි අපිට ඒගෙන්වැටන්නන්නේ හැබැයි ප්‍රතිපත්ති හදර හ හදාගන්න ඕනේ ප්‍රතිපත්ති හද හදාගත්යනහ. ඉතින් ඒකගැන කතාරණ ි කියෙන බිල්ලෝ මවල මිනිසුන්ට කතාව කියලලා දැන් දුර්වලම තැනට ඇවිල්ල දැන්ගෑයම් කරන්නේ යනවා ගනු දෙනූ කරන්න වැෑයම් කරනවා. දැ ඉදිියාවක සගච්චාවල් යනවා. අ ඒ ගැනු වැඩිය කතා කරන්න යන්නේ නැහැ මොකද දැන් හිංගන තැනට නැවිල්ලා තියෙන්නේ අපි. දැගිත හිගන තරනට ගියා හමතමයි යන්න වෙන්නේ. කරුණා කරලා දෙන්න මෙහම කරලතමයි යන්න වෙන්නේ. චක්තිමත් තැනක ඉඳ ලැබෑ. අද ඉතින්. යන්නවා සාගච්ඡාාවල්ලි යනවා හරිද කොන්දේසි මමුනුවද කෙ ඇන්න බෑ. හරි අයම එකගේ බිල්ලෙක් හැදවා යන්න වුණොත් අපි දන්න මොනුවවද කොන්දේසි වෙන්න යන්න කියලා. ඒක විතරක් නෙමයි තම ලොකුවධානමක් රට තියෙනවා. මේවගේ දුර්ුවල තැන කිල කතා කරන කොට හරිද දැම් පියවගන්න පැයිනේ දැන් කතාවක් යනවා. රටේ තියන අප සම්පත්වකුණන්න යනවා කියලා. ඉඩන් ගණනාවක්කො ඉකරන්න යනවා කියලා අරද ලොකු කතාවක් දැන් යනවා. දැ හිරවෙලා ඉන්නේ. හරියටමර ගෙදර වගේ ගිහිල්ල නායට ගත්තා. ඉඩමක් ගත්තා. ගේයක් හැදවා. බොහෝම අමාරුවෙන්. අර මුදල්ලා ඔක්කම ලැබුණ නැහැ. හරද මොනාද කේ ගමේන්න පොලිමුදල ළට ගිහිල්ල අධික පොලිට ගත්ත. පොලි දලාල ොනාදර ඔප්පුවාරගෙනගිය ඒ ලාසේ අර ඔපපු හරෝග අර්ගෙනගේ පොලි මුුදලාල ඉතින් ඒ ගැටලුවේ ප්‍රශ්න. ැිට ටක් හැට ැල ේ දුරුවල් ැනක ඉදල ගනුදන කරම් ති ම ගුන දෙකතුරක් කියන්න කැමති ක්මට එකක් ගන දෙනුවක් ම කියන්න කැමැති. ඇවිල්ලා දැන් පලවෙනි වතාවට අධිවේග මාර්ගතීනවානේ අධිවේගි මාර්ගවල හ මේකට කියන සාමාන්‍යෙන් රජය ආයෝජනය කරලා අප පාරවල් රජේයට අයිති එතුොට කලින්කාට රජේ කියනවා මේ ධිවේගේ මාර්ගයන වන රුපරතුන්සියක් කාරසියක් ගෙවන්න ඕන කියෙක කියෙනවා ඒ ගමනට. මයි ජාය කරන. දැක දීලතිනවා එක පලවෙෙන එක දීලතිනවා මේකට කියනවාව පබ්ලික් ප්‍රයිවර්් පර්ටනශිප් එකන පුද්ගලිකාන්සේයි රාජ්‍යියන්සයි එකතු වෙලා කරන ක්‍රියාවලයක් කියලා. ඉතිඒක දීලතියනවා සමාගම මංහි තනන්න චීන සමාගමටතුක එක දීලදීනවා . දැ ඒකට අපි විරුද්ධ නැහැ අපි විරුද්ධමයකයි විනිවිධභාවයක් නැහැ. විනිවිධභාවයක් නෑ මොකද දුර්වල තන්න ඉදල ගු දෙනු කරනොට. විදභාවයක් නැහැ. එතකොට අප ඕන ගනු දෙනුවක අද අපි ලමෙන් ප්‍රතිලාබ බලාගන්න පැන. ප්‍රතිලාබ පිලිඳ ප්‍රශනය තිනවා ගේ තොරතුරුත් නැ. ඉදි ඒක් තව එකක් තිබුණ අප යුග ධනවි කියලා බලාගාරය ඇති නවා. අ දාන්න යන්නේ එල්ජී අර්ද වායු පාවිච්චි කරලා තමයි ඒ අපි විදුලිය නිශ්පාදනය කරන්න යන්නේ. එතකොට මේ වගේ ලොකු මෙකවත් උන්සියක් කුතර තියනෙනවා අර්ද මේ වගේ ලොකු විදුලි නිෂ්පාදන කිරීමේ කාර්යකට යන වනම් විඩි විදභාාවයක් තේෙන්න්නවනේ සාමානයේ මේම කෝමද කැඳවන්නේ. ටෙන්ඩ එක කරහ තමයි කැඳවන්නේ. ටෙන්ඩර එක කර. එතුට ඉස්සර අපි දූෂණය ගැන කතා කරනුකොට අපි දූෂණය ගැන කතා කළේ ටෙන්ඩර එක දැම්මා ටෙන්ඩර එක වැැහුවා. උක්කම එදා මේ වගේ කාම්ප්‍රයකට ආවා ටෙන්ඩර එකේ ඇරිය ප්‍රසිද්ධේම ප්‍රකාශ කලා කෞද්ද මේකට ඉල්ලලා තියෙන ටෙන්ඩර එකකට කියීද මේකේ මිල. ඊට පස්සේ තාක්ෂණක කොමිතිනවා මුදල් කොමිටි තිෙනවා එගල ඔක්කෝම අධ්‍යනය කරලා ඊට පස්සේ ඇවිල්ල මාධ්‍යකට ඇවිල්ල මේ වගේ ප්‍රකාශණ කරලා කියනවා මෙ අට තමයි දෙන්නේ. දටස මේ ටෙඩ රුවොත් හිටව. ඉට පස කියනවා මිල කියනවා. මේ පුද්ගලයා මිලි ඉල්ලවා මේ පුද්ගලයා මේ මිලෙ තමයි සඳහන් කළතිම ටෙන්ඩ එක. සමහර අවස්ථාවලද අඩුමමිලට දෙන්න නැහැ. සමහර අවස්ථාවලි දෙන්නේ සමහලාවට අඩුවමිලෙට නෙමේ දෙවැනි අඩුමිලෙට වෙන්න පුළුවන්. ඉති එක හේතු තින හොඳේ හේතු තියන්න පුුවන්ගේ ප්‍රමිතිය ගැන වෙන්න පුුවන්. ඒ කෝම්පැනිය ශක්තිමත් භාව ගැන වෙන්න ලළ හොඳ ේතු තියෙනට නමුත් වාදවිවාදය තියෙන්නේ ඇයි අඩුමැක්කෙනට දුන්න නැතති කියෙන ංක තමයි වාද විවාදය. අද එහෙම නෙමේ ටෙන්ඩර් එකෙන් පිට දෙන්නේ වාදවිවාදයක් නැහැ යුග දැන විදීල තියෙනවා අපිට කිවම මරිකාවේ මේ ලොකුම මේ නිවෆෝටස් කෙන කොම්පැනියට දුන්න වගේ කතාවක් තමයි කිව්වේ. හරද. හැබයි ටෙඩර එකක් නැහ. විනිවිධ භාවයක් නැහැ. අ මේක දීල තියෙන හොරෙන් දීල තියෙෙන යටින් දීලා තියෙන්නේ. කැමිනැට්ට එකේ හැමතිවොරු කියනවා අපිවත් එක කල දන්නේ නැහැ කියලා. අපිවත් දැකලා නැහැ කියලා. අපිවත් දන්න නෑ අපිවත් දැකල නැහැ කියලා. එත හිතල බලන්න පුළුවන් මේ අසං කලත. එතකට මේකේ මේක තියනවා අඩුම ගාන ගිවිසුම් තුනක් තියෙනවා මේකේ ඒ එක ගිවසුක්මයි පාලිමේතු ඉදිරිපත් ක. ගිවිුම් නත් ්‍රේම්බර් ගරීමට එකක් තියෙනවා තුර ෂාහෝල්් එග්‍රීමක් තියනවා. හරිද මේ වගේ ගිවිසුම් තුනක් තියෙනවා ඒ කක්‍රියාත්මක වීම පි ලිබඳවත් හරද තියනවා. නමුත් මේ එකත් පි ලිබඳවත් විස්සර නැහැ. එතකට මේ අසං කරන කොට සමහරලවාට අවුරුදු දහය විශ්ස තිහකට අසං කරනවා. ගිවිසුම් හිතල බලන්න පුළුවන්නේ එකන අපේ අපේ රට අපි දෙනවා. මේවාවල කොපටිෂන්් එකක් නැහැ. තරගාවිලියක් න තරගවාලිය කියඉන්නේ. අපිට හොඳම මිල අඩුම මිල ලබාගණ්ඩ පුලුවන් තරගාවලියකුත් මේ වගෙන නැහැ. අර්දේ. තො කොහොමද මේ වගේ දේවල් කරන්නේ. කෞ්ද මේවා ඇතටම අනුමතරලා තියනන්නේ. මොකද කැබිට් එකේ ඇමිතිවරුත් කියනට අපිියගේ විසර දන්නේ නැ කිලි කුද මේ අනුමත කරලා තියෙන්නේ. කෞද මේවලට වග කියන්න ඕනේ ලංකාවේ තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වගවීම ගැන ලොකූ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඊටවස්සේ මේක එක්හැගී විසුම්ග තියෙනවා මේක ප්‍රසිද්ධ කරන්න බැකිල ගිවිසුමේම ලියල තියෙනවා. හිතල බලන්න මේක ඇවිලා ප්‍රයිවර්ට් කොම්පනියන් ව්‍යපාරයන් නෙවෙයි. මේක රාජ්‍ය දේපල මේකෙන් ලබෙන විදුලිය එන්න මේටේ ජනතාවට. අ රජය අස්සං කරන්නේ මේකින් කියන ප්‍රසිද්ධ කරන්න බැහැ කියලා කිසි දෙයක්. හංගල මේක කරන්න යනව කියන එක තමයි මෙතන කියින්. අනිත්්‍ය එක මෙහමයෙකුත් තියනවා තාම පැදිලි නෑ මොකද කොම්පැණියක් හදලා එමරිකාවේ ලියාපතිංචි කරලා තියෙන්නේ. ඒ කොම්පනේ තිීනව සම්බන්ධතාවයක් අර ජාතියන්තර විදුලි කොම්පනියක් එක. හැබැයි මේ අපි ගිවිස්සුම අත්සංකරන කොම්පනියේ අයිතිකරු කවුද කියලවත් අපි දන්නේ නැහැ. අයිතිකරු කවුද කියලවත් දන්නේ නෑහ. අ දැන්. වාහනයක් ගන්නන්නේ යනකොට වුණත්. හරද වානේදිහ ගිල්ල බලනව ොමද වාහනයේ සුදුසුද නැද්ද මිල්ල මොකක්ද ඉටස අහනවානේ මේ කාගෙන්ද ගන්නේ කියලා. අටකාගෙන්ද ගන්න කියලා පානොක අපට දැනගන්න ඕනේ. අරද මේක හොරකගරම වානය ඇද. අට මේක විිටුවස්සෙන්නේ හොරුද. හොඳ මිනිස්සුද අපට දැන ගන්න නිතිම රාජ්‍යතන්ත්‍රික මට්ටමෙන්. අරද මේවැවල අයිතිකරුවත් අපි දන්නේ නැහැ. හිළල ලන්න ොලොන් කොච්චර විසාරද ප්‍රශ්නය මංද රජ්‍ය සම්පූර්ම අනාගෙන තියෙන්නේ පාලිමිින්තු ැවිිල්ලක් කියනවා තාවකක් පස්සය ිහිල්ල කියන පාලිමිතු ැල්ල කිව දාහර කරන අය ලා ේ විශ්‍රාමක යිස වැඩිරන කිය කිවා රජ සේවකට හැටපා කරන කිවවා ඇත කොට රජ විව ති වන ට ෝ ඉන්ට පයිස් ස්ෝයිස්වලහ ඒ අයට කිවවා හැටකට විතර වැඩි කරනවා කියලා නොත් ඇත්තටම දෙෙබර් දහතර වෙනි ද චක්‍ර ේකනයකුත් ඉදිරිපත් කරලා තිනවා. අද මේ චක්‍රලේකනේ ඉදිරිපත් කරලා මේ චක්‍රලේකනේ දැන්න මොනක් තියෙන්නේ කියනවා නෑ හැට දෙක වෙනගම් යන්න පුළුවන්. නමුත් අවෞුරදු පනස් හතෙන් පස්සේ ස්ස ඉස්සල වැඩ කරනවානං අ රාජව්‍යපාර්වල පනස් හතෙන් පස්සේ අ වැඩ කරනවානං ඒක ඒ අධ්‍යාපනඒ ආයතනය ඉන්න ප්‍රධානියා. නමතරන්න නේ ප්‍රධානය හිතවතා මෙමය සුදුසු නෑ යට වැඩි කරන්න බැහැරි මොක් කරේ හෙම එකක් ප්‍රධහනියගේ ආධිපත්ය උඩ තමයි හැටතකන යන්න පුළුවන් මේ චකර ේකනේ හැටියට දැ රාජ්‍යසේ වෙන මගේ මතේ නං ඕගන මේ හරියටම කලුුවකරෙන් පැදිලිව තියෙන්න සුදු කොලේ කල කරනල පැල්ලි නැත මුණද වෙන්න න්නන්නේ නැත වෙන්න න්නේ ප්‍රධානය පිටිබස්ස යන්න වෙන. ජසේවකට අපි හැමදාම කියන රාජසේවක ස්වාධීන වෙන්නවානි කියලා. ප්‍රධානය පිටි පස්සෙෙන් න්න වෙනවා නැවන්න වෙනවා අතු කොට ලැදාවදයා බලයි මුහුණ දහා බලයි අර්ද මේ පුද්ගලයවතියන් දේශපාලනි කරණය කියන්නේ ඒ අයිතිං ඉතිං මේක ගැටුලු ප්‍රශ්නති නොදන් අපි දැක්න මේ ඒ පෙේදා අර්ද ආයුජනු මණඩලේ බෝයි එක ඒ මුලු මණ්ඩලේමයින් වෙනවා. මේ රටමෝ කවදහත් වෙලා නෑ. මුළු මණඩලේ මයින් වෙන හේතුම කක්ද. මකද ඒකල ව කෝප් බාවට මත් කෝප එකේ සමාජිකෙක්. මමත් කෝප්ප එකේ සාමාජිකයෙක්. අර්ග සභාවට ආපුහාම ඒ අය අලුත් අය බඳවගන්නවා. විසාාල පඩිවලට බඳවගන්නවා අලුත් අයව. ඉතිං ඒ ප්‍රශ්න කලා කෝප් එකේ. ප්‍රශ්ක ලැහවා ඇයි ඒක කරන්න එතකොට ඒ එක පිළිතුරු දුන්නා අ. එතකොට දිිගනාකාධීපතිත්. කෝපිගේ සාමාජිකයමත් සැහිමකට පත්වන්න පැන මේ කියන කතවල් ගැන එකන එක පත්රල තියන ජනත නියෝජතය කිය විගනාකාතිීපති කරන්නේ එක යා හරියට විද්‍යාත්මක පදනමින් කරන්නේ යාට මන පක්ෂය බලින්වාද කියලා දාල නෑ ති අරපොත්ව එයා දෙනවා විගනාධපති. ඉති මො දන ඊට පස්සේ කෝපේ ප්‍රශ් කරට පසේ තමයි හිල ලොකු කලබලයක් වෙලලා බියෝයිගේ ස් ප්‍රයික් එකක් ගිහිල්ල අන්තිමට ඒ අය එතනින් අයි වුණ අස් වුනා. ඇ මොුව දනේ පාලිමේන්තුව ද ගිය සිකුරාද අයවැය අනුමත කලා. අයවැද අනුමත කරලෙ ල පාලිමේන්තුව ඉස පාලිමෙන්තු නිවාඩුකාලයඇති වනවා සාමාන්‍යෙන් දෙසමර්මාසය ජනවාරිමාසය තමයි යත් මොුණගත්ේ එක සම්ප්‍රදාායිකයි හැම තිස්සේම දස්වක ගනන්වලට එෙමයි සිදර තිීෙන නව ජනාධපතිපතුම. ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තුවේ වාර්රය අවසං කරලා. ප්‍රෝගලලා පාලිමේතු වාර්ය අවසං කලා කිව පස්සේ මේෝකමක්. ඒ අද මාධ්‍ය බලපුහම තියනවා එතට මොකද තියෙන ගැටලුව එක කරලා තියෙන්නේ. කෝප්ප එකේ අලුතෙන් පිහිටවන්න. ඇයි කෝප් එක කියන කතවල්වට එච්චර කැමති නැහැ. ය ගල්ලෝය පලාන්ටේෂය කතාවනේ විිගනාකාධිපති පෙන්නවා. ඒ ගල්ලෝය පලන්ටේෂන් එක අයිති සමාගම් තියනවනේ. ඒ අයිති සමාගම් දස්සකයකට අද නයදීලා තියනවා. අයිතිකාරය. නෑදීල තියවායි රජය ආයතනයට මොකද ඒ සමාගමන සයට පනස්ස එකක් අයිති රජයට පුද්ගලිකන්සට අයිති හතුලිස් නමයයි. එතකට නෑදීල තියෙනවා බිලියල් ගන්න නෑදීලතිවා දසකයකට පොලියදන්නවා අද කියද කියලා. අ සීයට දහයයි සියයට විසි අටයි අතරේ. වි අට අත ග දන්න ම ගණික නෝන තැන් පොත්ක් කියල ැන්මත් කොහර බැංකෝ හරරි. ඔය ජති ිතරිකිීම ැකොඩට කීද හම්ුවනික ලබි දන්නවන දේයන සිට දයක්ක් ලාාගන්න පුලුවන් වාසනාවන්තයි. හද. අ සිර විසි අටකට. ඉති මොනවද එතනින් භිගනාතිකපිති කියන්නේ. මේක වැරදි. මොකද අයිතිකාරය නයදීල යාගේ පුද්ගලික සමාගම් මේගොල්ලන් ලාභය ලබනවා මේකර රාජ්‍ය සමාගමට අලාභයක් කිය දැන් විගනාකාධිපතියක වැදිහන් වන්න එකවන්න පුළුවන්. ඒ තර්ක කරන්න පුළුවන් කෝප්පකට තෝකාවා. ඕක ආපුහාම කාටහරි ටිකක් අමාරුවන්න ඇති. තේරනානේද ඉතින් සමාහිටි හිතන්න ඇති මේක අලුතෙන් පිහිටුවන්න ඕනේ කියලා. දැන් සාමානයෙන් කෝප එකේ සවහපති ඇවිල්ලා අපි ආණ්ඩු කරනකොට අපි දෙන්නේ එක විපක්ෂයේ මන්ත්‍රීකනක්‍රතමයි සවහපතිකම දෙන්නේ. එහෙම තමයි රට්ටකට හොඳ නමුත් මේ අය ඒ අයගේම පක්ෂය අයට සභාපතිකම දීලා තියෙන්නේ. ඒත් ඒත් කොචර නරකද කියලෙ මේ වැඩේ කිව්වොත් ඔය සභහපතිරවරුල්ලා ගලවන්න වැඩක් තමයි ඔය කරන්න හදන්න අනිත් එක අලුතෙෙන්ක පීරෙන කෝප්ැක ත්‍රක්න කෝපයකෙ ඔය ප්‍රශ්‍ය තියනවා අරද කෝපක ප්‍රශ්‍ය තිනවා. ඇතුර පබ්ලික් ෆ නන්ස් ක මටි කියලතිෙනවා මහජන මුදල් කොමිටුව කියලා තිෙනවා. ඒකෙත් අරද ඔය ප්‍රශ්නය ගැටලුව තියෙනවා. ො ඔල ඉන්නවා මහජන්න මුදල් කොමිටුවේ ඉන්නවා අනුර ප්‍රියදර්ශන යප මන්ත්‍රීතුමා. එතකොට කෝප් කොමිටුව ඉන්නවා ආචාරය චරිත හේරත් මන්ත්‍රීතුමා. එතකොට පබ්ෆ පබ්ලික් සමවන්න කෝපයි එකේ ඉන්නේ තිස්ස විතාරණ මහාචාර්යතුමා අද ඉත ඔය තුන්දෙන තමයි ඕවල ඉන්නේ. එතකොට මොකත් වන්දන්න තියෙන ගැටලුව ප්‍රශ්නය මෙතන. අද ඉතින් අපින්දල බලන්නෙවෙයි මොුණවාද වෙන්න ඇන්න කියලා පාලිමේන්තුව නතර කලා එක නිසා. ඉතින් මම මේක කියන්න ඕනෑ අන්තිමයි වැඩේ අන්තිමයි මේකළන්ගේ පාලනය අන්තිමයි අර්ද මට නම් පේනෑ මේක වෙනස් වෙනවා කියලා.දනිමු රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය Multiilla Call of the world Sriී lannkan.